ආදිය දකින්න නව දකින්න මම ගියා ළඟකදී පිරිතක් කියන්න පිරිත කියන්න ගියේ 50 දින ආච්චි කෙනෙක් අවුරුදු 98ක් වයස දැකපු ගමන් මට මතක් වුණේ 18 කෙල්ලට වෙච්ච දේ ආදිය 18යි නව 98යි දැක්කද ආදීන ඉස්සර නම් දැක්කේ නැහැ දැන් දකින්න මෙන්න මේ ටික තේරුනොත් ඉතින් ඔබ ප්‍රඥාවෙන් තීරණයක් ගන්න දැන් කවුරු කිව්වත් මේ ලෝකේ හොඳයි කියලා ඔබ ගියයිද හොඳයි කියලා කෝටියක් දෙන්නම් කිව්වා ඔබ මේ විග්‍රහය කරන්න ඕනේ ඉතින් එකින් එක අපේ සින්නත් නායකහඳුරු බොහෝම ලස්සනට බොහෝම සවිස්තරාත්මකව මේ ටික කියලා දීලා තියෙනවා ඔබට පුළුවන් මේ දෙක තමන්ට ගලපලා ගත්තොත් ඔන්න ඔය ඔබ හොඳයි වටිනවා සාරයි කියන දෘෂ්ටිය අසාරයි කියන තැනටපත් කරගන්න අනිච්ඡං කයත්තේන මේ ලෝකේ ඔබ ඇසුරු කරන්න යනවනම් ඔබට ක්ෂය වෙන්න වෙනවා ක්ෂය වෙන්නේ ඔබේ මනස ක්ෂය බවට පත් වෙන්න වෙනවා අනිච්ඡං කයත්තේන මේ ලෝකේ කොහේ හරි දෙයක් ඔබ හොඳයි කියනවනම් එතන මොකක් හරි භවකට අයිති මේ මනුස්ස ලෝකේ වැඩන්නේ නැහැ මේ කාම ලෝකේ නම් වැඩන්නේ නැහැ බ්‍රහ්ම ලෝකේ හොඳයි කියලා හිතක් ආවත් අදහසක් ආවත් එතන භවක් නැද්ද තියෙන මනුස්ස ලෝකේ වැඩක් නැහැ දිව්‍ය ලෝකේ හොඳයි එතන එහෙම අදහසක් ආවොත් එතන භවක් නැද්ද තියෙන ඔය සතර පායට වැඩිය නම් මනුස්ස ලෝකේ හොඳයි. එහෙම අදහසක් ආවොත් එතන බවක් නැද්ද? අපි මොකක් හරි දෙයකට අහුවෙලා. ඔන්න ඔය මොනවා හරි දෙයකින් මොනවා හරි දෙයක් මේ ලෝකයේ තුන් ලෝකයේම ඔබ හොඳයි කියනවා නම් එතන ඔබේ සුද්ධ සිත චිත්ත කියන අවස්ථාව ඡය වෙනවා. සුදු සිත අඳුරු වෙනවා. අනිච්ඡං කයත්තේ යම් බවක් ඔය සිතකට ඇති වුණොත් ඒ බවට අදාළ ජාතියක් තියෙනවාමයි හේතුඵල කිව්වේ ඒ ජාතියට අදාළ ජරාවක් තියෙනවාමයි ඒ ජරාවට ඒ ජාතියට අයිති මරණයක් තියෙනවාමයි එහෙනම් ඒ ටික තියෙනවා නම් ඒ ජාතියට අයිති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඔය දුක් ටික තියෙනවාමයි කොයි ලෝකෙ ගියත් මිදෙන්න පුළුවන් එහෙනම් මේ ලෝකේ ධර්මය නොදැන අපි ඉඳගෙන කරපු වැඩපිළිවෙල මෙන්න මේ නියම ආර්ය ධර්මයක් අසාරත්වය පැහැදිලි කරලා දෙන දහමක් ඇසුවට පස්සේ අපිට මොකක්ද ඇතිවෙන වෙනස මෙච්චරකල් හොඳයි කිය කිය හිටපුවා ඒ ධර්මය ඇහුවට පස්සේ අපි හොඳයි කියනවා නිසිද අනිසිද ඇහුවොත් දැන් මේ වැඩපිළිවෙල ඔබ දෙන උත්තරේ මොකක්ද අනිසි අන්තිම විග්‍රහය උච්චරයි අනිසි දේවල් පරිහරණයට ගිහිල්ලා අපි දුකට වැටෙනවා අනිච්ඡං කයත්තේන දුක්ඛං බයත්තේන භයානක වැඩපිළිවෙලකටයි අපි බැහැගත්තේ අපි රූප බලන්න ආසයි නේද හොඳ ලස්සන ප්‍රියමනාප රූප බලන්න ආසයි. ගඳ සුවඳට, ශබ්දවලට, රසට, පහසට ආසයි. හැබැයි කවුරුත් ආසද අන්ධ වෙන්න. එහෙම ඇහුවොත් මොකද කියන්නේ? කැමති වෙන්නේ නැහැ. ගොළුවෙක් වෙන්න ආසද ඇහුවොත්? කැමති නැහැ. බීරෙක් වෙන්න ආසද ඇහුවොත්? කැමති නැහැ. අංශ භාගය හැදිලා පිළිකාවක් හැදිලා ඔය මොකක් හරි ලෙඩක් හැදිලා අවුරුදු ගණන් කැතකුණු පෙරාගෙන ඇඳක දාලා ඉන්නවට කැමතිද ඔබ කැමති නෑ ඒකට නේ මේ ලෝකේ කවුරුත් මිනිස්සෙක්ගෙන් ඇහුවොත් කැමති නෑ හැබැයි අනිත් පැත්තෙන් රූප බලන්න ආසයි ශබ්ද හාන්ඩ ඉඹ ඉඹ ඉඳ රස විඳින්ද පහස ලබන්න හිත හිත ඉඳ ආසයි එයා කවදාවත් හිතන්නේ නෑ මේ ටිකම තමයි මාව අනාථ කළේ රූප බලන්න ආසාව තියෙනකන් කොහේ හරි ඇහැක් එනවා ඒ ඇහැ තිරිසං වෙන්න පුළුවන්
ප්‍රේත වෙන්න පුළුවන් මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ඔය මොකක් හරි වෙන්න පුළුවන් අහා ඉඳ ආසනං කොහේ හරි කනක් එනවා ගඳ සුවඳ විඳින්න ආසනං කොහේ හරි නාසයක් එනවා රස විඳින්න ආසනං කොහේ හරි දිවක් එනවා පහස විඳින්න ආසනං කොහේ හරි කයක් එනවා ඔය ටික ආවොත් නේද අන්ධ වෙන්නේ ඇස ආවොත් නේද අන්ධ වෙන්නේ කන ආවොත් නේද බීරි වෙන්නේ ඇඟ ආවොත් නේද ඔත්පල වෙලා අසුචි මල මුත්‍ර පෙරාගෙන පිළිකා හදාගෙන අංශභාගේ හදාගෙන සැරව පෙරාගෙන ඔය මහා දුක විඳින්න හැබැයි වැඩපිළිවෙලට ආසයි ඒකෙන් සිද්ධ කරන මහා ආදීනවේද කවුරුත් ආසනේ හේතුවට කැමති අර නායකම් බලු වැඩේට කැමති බල්ලෙක් වෙන්න කැමතිනේ අපිට වෙලා තිබුණේ ඕකයි ඉතින් කවුරුත් උද්දාම වෙන්න දෙයක් නෙමෙයි දහම දැනගත්තා නම් බොහොම නිවි හැනෙයිලි ඒක කරගෙන යන්න නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් අනේ අපිට නෑනේ අපිට තේරෙන්නේ නෑනේ කියලා දුක් වෙන්නත් නෙමෙයි මේ ශාසනයේ වටිනාකම තේරුම් අරගෙන අඩුම ගානේ ඒ ශාසනයට සම්බන්ධ වෙලා සාදුකාරයක් කර දීගෙන යන්න නෑ ඒගොල්ලන්ට තේරෙන මට්ටම ඉතින් ඒක කරගෙන ආපු ඔය ආපදාන පාලිය කියවනකොට තේරෙනවා රහතන් වහන්සේලා ඔය මහා ශ්‍රාවකය වෙච්ච උතුමන් වහන්සේලා මේ පොඩි පොඩි වැලෙන් තමයි පටන් ගත්තේ වැලි ගොඩෙන් ගහපු චෛත්‍යයක් හදලා ඕකට වැඳලා ඔය ආදී පොඩි පොඩි දේවල් කරලා තමයි පටන් අරගෙන තියෙන්නේ එහෙනම් දුකක් ඇති කරගන්නවත් වඩා ඔබ ටිකක් හරි මේකේ තියෙන භයානකකම විපාකයේ මාත්‍රයක් හරි දකිනවා නම් ඔබට පුළුවන් මේකෙන් මිදෙන්න ඔබේ දුස්ත්‍රිය මාරු කරගන්න පුළුවන් මූල ධර්මයේ සිද්ධාන්තය තමයි අනුලෝම ශාන්තියට නොපත් කෙනෙක් සම්මත්‍ය ශාන්තියට පත්වීම සිදු නොවන්නේ සම්මත්‍ය ශාන්තියට නොපත් කෙනෙක් සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන්ට පත්වීම සිදු නොවන්න එහෙනම් අනුලෝම ශාන්තිය කියන්නේ මෙච්චරකල් හොඳයි කිය කී හිටපු ටික අනිසි හැටියට ඔබට වැටහෙන්න ගත්තනා දුක්ඛ හැටියට වැටහෙන්න ගත්තනම් අනාථ කරනවා සසරේ කියලා ඔබට තේරුණා නම් අනර්ථ බව වැටහුණා නම් ඔබ අනුලෝම ශාන්තියට පත් වෙච්ච කෙනෙක්. එහෙනම් ඔය ටික ගිනි නම් මොකද්ද කරන්න ඕන? සම්මත්‍ය ශාන්තියට පත් වෙන්න මොකද්ද කරන්න ඕන? ඔය ටික තවත් බදා ගන්න ඕනේද? ඔය කෙරෙහි තියෙන බැඳීම අත්හරින්න ඕන. ගිනි ගොඩක් තියෙනවා. ගිනි ගොඩ තියෙන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔක බදාගත්තොත් මගද වෙන්නේ? දැවෙනවා. ගිනි ගොඩ තිබුණත් ඒකෙන් ඈත් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් නම් මෙච්චර කල් ඒ බැඳිලා ඇලිලා හිටපු දේ කෙරෙහි තියෙන බැඳීම මේ හිතේ තියෙන මුලින්ම වෙන්නේ ඔය මුලින් සිද්ධ වෙන්නේ දැකගන්න එකයි. නිවන් දකින්නවා කිව්වේ මේ ධර්මය අහනකොට ඔබට වැටහෙන්න ඕනි මේ ලෝකේ ඇසුරු කළොත් ගින්නට වැටෙනවා. ලෝකයෙන් යම් කෙනෙක් මිදුනොත් යම් කෙනෙක්ට මේ ලෝකේ අත්හැර ගන්න ලැබුණොත් අන්න එයා නිවෙනවා කියන ඒ දේ දැකගත්තොත් තේරුණොත් එයාට පුළුවන් අන්න අර සම්මත නියාමයේ සම්මත නියාමයට පත් වෙන. ඉතින් ඒ ටික තමයි ධර්මයක් අහනවා කියලා කියලා දෙන්න පුළුවන්. අපිට දැනට තේරෙන මට්ටමින් ওই ටිකයි කරන්නේ. මොකද අපි තාම මේ ලදරුව වගේ තමයි ඉන්නේ. ඔබ ওই ටික තේරුම් අරගෙන ඊට අනුව එතකොට ඔබට කර්මස්ථාන නිකම්ම නැගෙයි. තනියෙන් සිහි කරනකොට දැන් ඔබ කර්මස්ථාන පාටනු කිව්වත් අනේ මේ ලෝකේ භයානකයි. මේක අත්හැරුණොත් සාන්තයින කියන අදහස ආවොත් එතන කර්මස්ථානයක් නිකම්ම නැගෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදී පටි නිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ විරාගෝ නිබ්බානන්ති. එයම ශාන්තයි එයම ප්‍රණීතයි කියලා දැනෙන්නු. තමාට දැනුණා නම් ලෝකේ මොනවා කිව්වත් මොන සුන්දර දේවල් පෙන්නුවත් අපිට
අහුවෙනවද කවු ධර්ම දන්න කෙනා ඔන්න මූල ධර්ම පාලි වචන එකක්වත් නැහැ ඉතින් මේක හැඟවිලානේ තියෙන්නේ මෙච්චර පහසුවෙන් නිවන් දකින්න පසුතලයක් තියාගෙන අපි ඒක අයින් කරලා වචන කීපෙකින් මෙතන අසූචි ගොඩක් තියෙනවා මේ අසූචි ගොඩ ඔබ අයින් කරන්නේ අනිත්‍යヒින්දද අනිසිヒින්ද ඔබ ඔය අසූචි ගොඩේ නিত্য අනිත්‍ය බව හොයලා වැඩක් තියෙනවද මේක තිබුණොත් මෙතන ඉන්න බෑ ඒකනේ ඇත්ත නේද ඕක අයින් කළොත් මෙතන ඉන්න පුළුවන් එහෙනම් අනිත්‍යヒින්දද අපි ඕක අයින් කරන්න ඕනේ අනිසිヒින්දද අනිසිヒින්ද අන්තිම විග්‍රහය අනිසි කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් ඇසුරු කරන්න ගියොත් අපිට අන්තිමට සිද්ධ වෙන්නේ දුක් විඳින්න විතරයි මේ ලෝක සත්‍යයගේ මූලික පරමාර්ථය තමයි සැප විඳින එක හැබැයි සැප විඳින්න කියලා හොයාගත්ත එක් මාධ්‍යයක් දුකම උරුම කරලා දෙන එක ඔන්න ඔතන වැහුණා ඊට එහා දෙයක් හිතාගන්න බැරි නිසා ඕකෙන්ම උත්තර හොය හොය ඉන්නවා ලෝකෙ ඒකටම පැලැස්තර දාගෙන එකක් ඇදුනහම දෙකක් ගේනවා තව එකක් ගෙනල්ලා බඩු මුට්ටු මාරු කර කර සැප හොයන ලෝකයක් තියෙනවා ඔය ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච විග්‍රහයේදී කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන විග්‍රහයේදී අට්ටි යති හරායති jigucchati කියලා ඕක ලස්සන්ට විග්‍රහ කරලා තියෙනවා අට්ටි යති හරායති jigucchati අපි හොඳ වටිනවා රත්තරම් මුතුමැණික් කියලා හිතාගෙන මේවා බදාගෙන ඉන්නව නේද කතාවට කියන්නේත් රත්තරම් කියලා නේද රත්තරම් පුතා රත්තරන් දුව ලොකු මැණික පොඩි මැණික ඔහොමනේ කියන්නේ නේද හැබැයි රත්තරන් හම් වෙච්ච කෙනෙක් නම් නැහැ තාම නේද අත්තල මුත්තලයා කාලේ පටන් හෙව්වත් මුතුමැණික් ඕකෙන් හම් වෙච්ච කෙනෙක් නැහැ මිහිරි දේ එක්වෙච්ච තැනට කිව්වා මීවිත කියලා මధుරදේ එක්වෙච්ච තැනට කිව්වා මధుවිත කියලා රසවද්දේ එක්වෙච්ච තැනට කිව්වා රසවිත කියලා එතන ජීවිත කියන්නේ මිහිරිදේ එක්වෙච්ච තැන මීවිත නම් මధుරදේ එක්වෙච්ච තැන මధుවිත නම් රසවද්දේ එක්වෙච්ච තැන රසවිත නම් ජීවිත කියන්නේ ඔව් ජී එකතු වෙච්ච තැන අපි රත්තරන් කී කී ඉන්නවා හැබැයි හරියට විග්‍රහ කරලා බැලුවොත් කෙස් ලොම් නියදත් සම්මස්නාර ඇට ඇට මිදුළු වකුගඩු අදවත අක්මාව මුත්‍රාශය පිත්තාශය සෙම සොටු කබ කලාඳුරු දහඩිය අසූචි වුරුණු තෙල් රත්තරන් කියවුනාද නැහැ මුතුමැණික් කියලා කියවුනාද නැහැ ඉතින් බලන්න අපි අහු වෙලා තියෙන හැටි අපිට මෙන්න මේ ඇත්ත මේ කය කෙරෙහි තියෙන චන්ද රාගය ඇත්ත දැනගෙන නැති කරගන්න පුළුවන් නම් ඕක ඇති අනාගාමී ඉතින් ඕකමයි අපිට කඩා ගන්න බැරි හැබැයි මේ මූල ධර්මයේ වැටහුනොත් එයාට පාර පේන මේක කරගන්න පුළුවන් දෙයක් කියලා එයාට දැනෙන්න ගන්න අපේ බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා සතර පෙර නිමිති දැක්කා ඉතින් අපිත් ওই ටික දැක්කා නේද අපි කවුරුත් පැනලා ගියේ නැහැ නේද අපිට දාලා යන්න හිතුණත් නැහැ බුදු පියාණන් වහන්සේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියෙක් මලමිනියක් පැවිදිරුවක් දැකලා උන්වහන්සේ නම් තීරණයක් ගත්ත බෝසතාණන් වහන්සේ තීරණයක් අරගෙන මහා අභිනිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයට පත් වුණා. අපි උදේ ඉඳන් හවස වෙනකම් ওই ටිකමයි දකින්නේ නේද? ඔව් ඒක තමයි. ඒ අවබෝධය අපි ලබන්න ඕනේ. අද ඕක කලකිරලා මූණෙන් ළඟ ඉන්න එක නේද කරන්නේ? ඔබත් හරියට මහල්ලෙක් දැක්කොත් ඔබ හරියට ලෙඩෙක් දැක්කොත් ඔබ හරියට මිනිහක් දැක්කොත් ඔබත් එදාට පැවිද්දෙක් යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ඔන්න ඔය අෂ්ඨ පුරිස කියන සෝවාන් අනුගාමී සෝවාන් සකෘදාගාමි අනුගාමි සකෘදාගාමි ඵල ඔය කියන අට පුරුෂයන් තුළට ඔබටත් ඇතුළු වෙන්න පුළුවන්.
මහලු කෙනෙක් දැක්කහම මොකද හිතෙන්නේ අපිට අනේ පව් කියලා හිතෙනවා නේද මේ ආච්චි හරි සීයා හරි පව් අනේ කියලා හිතෙනවා කවදාවත් මට මේ ටික වෙනව නේද මගේ නෝනට මගේ මහත්තයාට මේ ටික වෙනවනේ මගේ දරුවන්ටත් මේ ටික වෙනවනේ මේ ලෝකේ මේ ජරා භවෙන් වයසට යන්නේකින් මිදිච්ච කවුද ඉන්නේ එක කෙනෙක්වත් නැහැ අච්චර මහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තීච උතුම් වූ ඒ බුදු බඳක් දරාගත් ඒ උතුම් වූ ශරීරයත් වැහැරිලා වෙනසිලා ගියා ලෙඩෙක් දැක්කහම පව් කියලා හිතෙනවා නේද ඉස්පිරිතාලවල අපි කොච්චර ගිහින් තියෙනවද හැබැයි කවදාවත් අපි මේක හිතපු නැති හින්දා වෙන බණ ඕනේ නැහැ ඔය ටික තේරුම් ඔය හතර දැක්කොත් අපි එදාට බෞද්ධයෙක් වෙනවා ඔය ටික ඇති සෝතාපන්නව මගේ දරුවෙක් මේ වගේ ලෙඩොත් ළමා වාට්ටුවට ගියොත් මහරගම ළමයි කී දෙනෙක් කී දහහක් ඉන්නවත් පිළිකා හැදිච්ච හිස බාගෙන කොණ්ඩේ ගිහිල්ලා අතපයයි කපාගත්ත තුවාල වෙච්ච ඉන්ජෙක්ෂන් ගහගත්ත සේලයින් දෙන කී දෙනෙක් ඉන්නවද මම හොඳයි කියලා හදාගත්ත දරුවට මේක වෙන්න බැරිද හරි වටිනවා හරි හොඳයි හරි සාරයි කියලා දරුවෙක් දරුවෙක් හදාගත්ත ඔය දරුවටත් ඕක වෙන්න පුළුවන් මගේ මහත්තයාට වෙන්නත් පුළුවන් මගේ නෝනට වෙන්නත් පුළුවන් මම ඇසුරු කරන මගේ හිතගත්තු සියලු දෙනාටම ඔය විපාකෙ වෙන්න පුළුවන් එහෙනම් නිසි කෙනෙක් අපි කාටවත් ලැබුණාද නිසි අම්මෙක් නිසි තාත්තෙක් නිසි නෝනෙක් නිසි මහත්තයෙක් නිසි දරුවෙක් කවුරුත් අපිට ලැබිලා නැහැ අපේ මුලාව හින්දා අපි හිතන් ඉන්නවා මේ ටික නිසි කියලා